ආරක්ෂිත ස්ථානයක තැන්පත් කර තිබූ රුපියල් මිලියන 5ක මුදල පසුගිය දින රාත්‍රියේ දැඩි ආරක්ෂක රැකවල් මැදියේ මෙම මැදිරිය වෙත රැගෙනලු ලැබුවා. මැදිරිය තුලත් ඉන් පිටතත් ආරක්ෂිත ක්‍රියාමාර්ග දැඩි කර තිබෙන අතර මේ රාත්‍රියේදී එම මුදල් තරඟකරුවන් වෙත ලබා දෙනු ඇති. ඔබ සූදානම්ද? මම චරිත් අබේසිංහ මේ සිරස 5 මිලියන් මනි ඩ්‍රොප්. හැමදාමත් ඔබ ආදරෙන් බලාගෙන ඉන්න රුපියල් මිලියන 5 මුදල් පිරමීඩය ඔන්න අදත් මගේ ඉස්සරහ තියෙනවා. ඉතින් මේ රුපියල් මිලියන 5 හැදිලා තියෙන්නේ රුපියල් 100 නෝට්ටු අඩංගු බණ්ඩල් 50කින්. මේ සෑම බණ්ඩලයකම වටිනාකම රුපියල් ලක්ෂයයි. අද තරඟයට එකතු වෙන්නේ අපි දන්න මිලියනපතියන් දෙදෙනෙක්. අපි දැන් ඔවුන් හඳුනාගමු. මේ රැට්ටා සහ ඩිලාන්. වෙල්කම් ටු ද ෂෝ. Welcome to the show. Man, oh, God, Nathan. Hari, hari. Katanya tiaga nih kau mau lagi nih. Tapi ada prasnya. Prasnya. Katanya naya meeting kayak gini. Hari. Ini istirahat kiam gua api dan nade nih. Oh ya kian. Wah berangkat, wah berangkat, wah berangkat. Hari ini nama. Menurut saya ini production ada kerjanya, dubbing ada kerjanya, voicing ada kerjanya, class ada kerjanya. Mami ini nama kau mau dan nih. Mati dengan cerita mami di studio ke production ada kat itu, mak channel lagi ada kat itu dikai. Kerjanya shape ke inna studio berela. Tatah teri ladin. Tatah telang kalau kau mau kita di lah kat tiap itu lagi endu. Kayi. Kat tiap itu puruan berhinda me kat tiap kita di lah. Hari. ජීවිතේ චැලෙන්ජස් ගොඩාක් බාරගත්ත දෙන්නේ මම දන්නවා දිලාන්නත් මට මතකයි ජීවිතේ ආරම්භක අවදී ඉඳන්ම එතකොට රැට්ටාව අපි පටන් ගත්ත කාලේ ඉඳන්ම ෆලෝ කරලා තිනවා ඉතින් චැලෙන්ජස් ගොඩාක් කරා තමයි ජීවිතය අද මෙතනට ඇවිල්ලා තින්නේ මෙතනට ආවමත් චැලෙන්ජ් එකක් තියෙනවා මේ රටම බලාගෙන ඉන්නෝ ඒක තමයි බය ඒක තමයි ආරෙතින් එනකොටම තේරුණා චැලෙන්ජ් එක අනිවාර්යෙන්ම අපි අර ලිව් අප් ටු ද එක්ස්පෙක්ටේෂන්ස් කියන එක කරන්නත් ඕනේ ඉතින් මෙතනට එන්න අපි ආරාධනා කරපු එකට ඔබ දක්වපු ප්‍රතිචාරයට අපි මුලින්ම ස්තුතිවන්ත වෙනවා මොකද මෙතනට එන්න ගොඩක් අය කැමති නෑ මොකද සල්ලි වට ගන්න වෙයි කියලා ඒ චැලෙන්ජ් එක බාර ගන්න ගොඩක් අය කැමති නැති වෙනවා ඉතින් ඒ චැලෙන්ජ් එක බාරගත්තට මුලින්ම ස්තුති ඒ වගේම මම හිතනවා ඒ චැලෙන්ජ් එක බාර ගන්න පොඩි ගැට් එකක් තියෙන්න ඕන ඉතින් මම විශ් කරනවා මේ රුපියල් මිලියන 5ම දෙන්නට ගෙදර අරන් යන්න පුළුවන් වෙන්න කියලා ඉතින් දැන් මේ රුපියල් මිලියන 5 මං දෙන්නට ලබා දෙනවා මේක බලන්න පුළුවන් විඳින්න පුළුවන් අල්ලන්න පුළුවන් ගණින්න පුළුවන් ඇත්ත සල්ලි තමයි ඔය තියෙන්නේ right 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 දැන් ඕක ඔබේ ready නේ මේකට distance වෙන්න එපා මේකට distance කරගන්න එපා දැන් මිලියන 5 අපි දුන්නා ඕගොල්ලෝ ආවා මේකට වෙන කිසිම celebrity කෙනෙක් තාම ආවිල්ලා නැහැ මේ challenge එක බාර ගන්න පුළුවන් වෙච්ච දෙන්න ඇවිල්ලා ඉන්නවා සූදානම් ready සූදානම් ready මම රූල්ස් කියනවා. ඔබට පේන්න තියෙනවා මෙතන ඩ්‍රොප්ස් හතරක්. ඔය ඩ්‍රොප්ස් හතරෙන් උත්තර හතරක් ලැබෙනවා. හැබැයි නිවැරදි පිළිතුරු දින එක ඩ්‍රොප් එක විතරයි. ප්‍රශ්න බොහොම සරලයි. කොන්දේසිත් ඊටත් වඩා සරලයි. අතේ තියෙන සියලුම මුදල් ඔබ භාවිතා කළ යුතුයි උත්තර දෙත්. දන්නේ නැති ප්‍රශ්නයක් නම් ආවේ එකක තියන්න නැතුව ඔබට පුළුවන් බෙදලා තියන්න. හැබැයි අනිවාර්යෙන් එක උත්තරයක් හිස්ස තියන්න ඕන. වැරදි පිළිතුර මත තියෙන මුදල් ඔබට නැති වෙනවා. ප්‍රශ්න අත අවසානයේ ඉතුරු වෙන්නේ කීයද? ඒ මුදල් අරන් යන්න පුළුවන්. තේරුණාද? පෑදිලි. 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 එක බණ්ඩලයක් හරි අරන් යන්න. එක බණ්ඩලයක් හරි දෙක අරන් යන්න තමයි. ටාගට්. අරමුණ ටාගට් එක. එක බණ්ඩලයක් හරි අරන් යන්න. අරන් යන්න. හරි. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට යන්න. යම් යම් යම්. එහෙනම් ඔබේ අතේ මිලියන 5යි. මගේ අතේ ප්‍රශ්න 7යි. පළවෙනි ප්‍රශ්න. මාත්‍රිකා දෙක සුපිරි වීරයෝ සූරපප්පා 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 අවිවාදෙන් සූරපප්පා අමාරුකක් හයිද උත්තර මං හිතන්නේ සීසර් ලොකු පප්පා නිකම් බාස් මරගේ ක්ලියෝපැට්‍රා එයාට කැමති ප්‍රශ්න පුරේ කියනකොට හෙමින් කියනවලා
අස්සයා කොලප් වෙනවා මෙසේ කීවේ සීසර් කවුද සීසර් සීසර් මට ඒක මතක නෑ සීසර් සීසර් කොහොමද මම සීසර් නේ ෂුවර් නේ නැත්තම් ඉතින් ඉමින් කරනවා උරේ කියනකොට හේමෙන් කියනවා අයියෝ අස්සයා කොලප් වෙනවා යරේ දෙ 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 ලොකු පප්ප නිකම් බස් ඊව බට රස්සෝ නැන් ලොකු පප්පට තස්සෝ නැන් හරි වැඩෙන දේ ලොකු පප්පට තියෙන තැටි නේ අස්සේ කින්න ලොකු අස්සේ කින්න සීසර්ට රයිට් ක්ලියෝපැට්‍රා වගේ ඒවා කියන්නේ තප්පර 30යි මචං මචං ඉගි තව දෙන්න වඩන්න එපා යන් ඩිසල තප්පර 20යි දෙන්න මචං දෙන්න පිළිදියා මේක තමයි සීසර් කියලා ෂුවර් නේ පහල බොරු ෂුවර් බං ආයි මොකක් හන්දියක් නැහැ තප්පර 10යි දෙන්න 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 ඉක්මනට යන්න 3 2 1 Time's up. ඒක මට අමතකුණාද? ඒක අමතකුණා. හුරේ කියනකොට හිමින් කියනවලා. අස්සයා කුලප්පු වෙනවා කියලා මෙසේ කීවේ කවුද කියලා අපි අහන්නේ. මම මතක් කරලා දෙනවා. ක්විච් චේන්ජ් කියලා අවස්ථාවක් තියෙනවා. මේ තරඟේ ඒක ලැබෙන්නේ පළවෙනි ප්‍රශ්නයත් හයවෙනි ප්‍රශ්නයත් අතර එක් වතාවකදී විතරයි. එතනදී තප්පර 30ක අතිරේක කාලයක් ඔබට ලැබෙනවා ගත්ත තීරණයක් වෙනස් කරන්න. ක්විච් චේන්ජ් එක මම මතක් කරලා දෙනවා ගන්න නොගන්න එක දෙන්න. හරි ගන්න තීරණයක්. නෑ ගන්නවද නැද්ද? ගන්න නෑ ගන්න නෑ. දැන් ඔය හුරේ කිය කී හිටියනේ අපි ගියේ ටිකේ. එතකොට කාගේරි අස්සේ කුලප්පු වුණාද? ඔව් කුලප්පු වුණා. කුලප්පු වුණා. ගොඩාක් අස්සේ කුලප්පු වුණානේ. ගොඩාක් අස්සේ කුලප්පු වුණා. ඒකින්ද උත්තරේ හරි සීසර් සීසර්. සීසර්. සීසර් තමයි උත්තරය කියලා ඔබ හිතාගෙන ඉන්නේ මිලියන 5 මේකේ තියලා තියෙනවා ලොකු පප්පව බාතෑරියා නිකම් බාස් අතෑරියා ක්ලියෝපැට්‍රත් අතෑරියා මේක හරියන්නම වෙනවා හරියන්නම වෙනවා නැත්නම් ඒක අපි විතර යනවා මොකද මේක එකක් ඩබින් ආටිස්ට් කෙනෙක් ඉන්නවා යූටියුබර් කෙනෙක් ඉන්නවා එයත් ඩබින් ආටිස්ට් කෙනෙක් කාටුන් බලන්න සහ කාටුන් වලට අනිවාර්යෙන් ඩබ් කරනවා ඈ ළමයි බලාගෙන ඉන්නවා මේක ඒක හරියන්නම වෙනවා ආයේ ක්ලාස් කරන්න බැරි කරලා ඉවරයි නේද ආයේ ක්ලාස් කරලා තියෙනවා ඩබ් කරලා තියෙනවා ඩබ් කරලා තියෙනවා ඒක මට අමතකයි හරි දැන් වැඩෙන උත්තර බලන්න අඩියක් ඉදිරියට බැටරට අස්සේ කිරේ නෑනේ මල්ලි පළවෙනි ප්‍රශ්නේ අභියෝගය නම් ජයග්‍රහණය කරා හැබැයි ඩිලාන් පොඩ්ඩක් ෆොක්ස් වුණා. හොඳරම ෆොක්ස් වුණා ඩිලාන්. කියන්නේ. මොකද මේ ප්‍රශ්නේ වැරදුනොත් වැඩිපුරම බලපාන්නේ එයාට. හරි. නෑ දැනටත් බලපාලා තියෙන්නේ. දැනටත් බලපාලා තියෙන්නේ. ඒක දැන්. ඔක සමනේට පත් කරගන්නවද තව ඩෙවලොප් කරගන්නවද කියලා තියෙන්නේ දෙවෙනි තුන්වෙනි ප්‍රශ්නවල එන උත්තරත් එක්ක. සූදානම් දෙවෙනි ප්‍රශ්න. රයිට්. සූදානම්. සූදානම්. හරි. එවනම් ඔබේ අතේ මිලියන 5යි. මගේ අතේ ප්‍රශ්න 6යි. දෙවෙනි ප්‍රශ්නේ. විශ්වවිද්‍යාල රංගහල් ඒක වාගේ විශ්වවිද්‍යාල රංගහල් ඒක වාගේ විශ්වවිද්‍යාල රංගහල් මට නම් දෙක රංගහල් මක් නැහැ රංගහල් රංගහල් මට ওই දෙක රංගහල් දෙකින් දෙන්නේ මට උත්තර ජෝන් ද සිල්වා රංගහල් ලයිනල් වෙන්ට් රංගහල් එල්ෆින්ස්ටන් රංගහල්
නෙළුම් පොකුණ රංගහල ප්‍රශ්නය ඍජු දුර අනුව ටවර් හෝල් රංගහලට දුරින්ම පිහිටියේ මින් කුමක්ද your time starts now ජෝන් ද සිල්ලා ඉන්න ටවර් හෝල් එකේ ඉතන ලයනල් වින්ට් එල්ෆින්ස්ටන් ළඟම තියෙන්නේ නෙළුම් පොකුණ ලයනල් වින්ට් ජෝන් ද සිල්ලා නෙළුම් පොකුණ ළඟයි ෆින්ස්ටන් මචං මතක නැහැ මචං ඒ මේ බෙදලා දීමු බෙදලා දීමු බෙදලා දීමු බෙදලා දීමු බෙදලා බෙදලා දීමු ඒ කියන්නේ මේ 1 2 3 4 5 6 7 නෙළුම් පොකුණට වඩා ළඟයි මචං ඉස්ලාම් ළඟම ළඟම තියෙන එක ළඟනේ නෑ ලයිනල් වෙන්ට් ටු රයිට් ලයිනල් වෙන්ට් ටු රයිට් ලයිනල් වෙන්ට් ටු රයිට් ලයිනල් වෙන්ට් ටු රයිට් කියන්නේ පද එක ඔව් ඒකේ තියන්න නැතුයි මොකෝ නෑ නෑ ලයිනල් වෙන්ට් ටු රයිට් හරි තප්පර 12යි තියෙන්නේ CD line වැට කොහෙද? ලයිනල් වෙන්ට් එක තියෙන මචං කලම් 7 පැත්තර වෙන්න. ඒක ජෝ ටවර් හෝල් එකට වඩා දුරයි. ටවර් හෝල් තියෙන්නේ මේ මරදානේ. මරදානේ නම් එද්දී ඔය එන රූට් එකේ අපිට එන්නේ ටවුන් හෝල් හරහානේ. විහාර මහාදීක පහු කරන් එද්දී එනවා නම් එතකොට මුලින්ම හම්බෙන්නේ මේ නෙළුම් පොකුණ. ඒක ලයිනල් වෙන්ට් දුර. ලයිනල් වෙන්ට් එක තමයි දුරින්ම තියෙන්නේ. ලයිනල් වෙන්ට් ගන්නවද? ගන්නවනේ. ගන්නවා your time කොයි ඉස්සරහමද නා හරි ලයිනල් වෙන්ට් එකට තියන්න ලයිනල් වෙන්ට් එකට තියන්න ලයිනල් වෙන්ට් එකට තියන්න ලයිනල් වෙන්ට් එකට තියන්න ඔක්කොම තියනවා ඔක්කොම තියනවා ඒක තමයි මම තියෙන්නේ තප්පර 20යි ජොන් සිල් එකට තියන්න චුට්ටක් දෙයක් තියන්න එකක් අතාරින්න ඕනේ අනිවාර්යෙන් එකක් අතාරින්න ඕනේ එකක් අතාරින්න ඕනේ එකක් අතාරින්න ඕනේ අරගෙන අරගෙන ගන්න Google Maps නැත්තම් කොළඹ අතරමං මං මේ ඒකින්ද තමයි මම බෝලේ පාස් කරේ මේ කොළඹ ඩුගේ ගොඩ ඉන්න මිනිහට හොඳයි quick change අවස්ථාව ගත්ත නිසා මම හිතනවා ඔබ වැඩිපුර කාලයක් ගත්තා ඔබේ මුදල් තියන්න ඒත් ඔබට ලක්ෂ 4ක් තරගෙන් අයින් කරගන්න සිද්ධ වෙනවා ඒක දැනටම වෙලා ඉවරයි ජෝන් ද සිල්වා රංගහල කියන පිළිතුර මත ලක්ෂ 9ක් Lionel Bent කියන පිළිතුරු මත පිළියන 3.7ක් කියලා තියෙනවා ලක්ෂ 4ක් තරගෙන් ඉවත් වෙලා තියෙනවා එල්ෆින්ස්ටන් රංගහල සහ නෙළුම් පුකුණ රංගහල ඔබ අතෑරලා තියෙනවා වැටෙන උත්තර බලන්න අඩියක් ඉදිරියට එන්න රෝයල් එක ගාවට ඉතින් මට රෝයල් එකයි අරකයි මට කොහොමද මට මඤ්ඤක් මට කෙරේ පාරවල් කියනවා මඤ්ඤක් ඔයා පළවෙනි සැරේ ඔය උත්තරේ කිව්වා මේක තමයි නේ ඔයා පළවෙනි සැරේ ඔය උත්තරේ කියලා ඉවරලා මේක දුරින්ම තියෙන්න බං කියලා මේ තුන් මේ අනිත් තුන ළඟයි කියලා ළඟ තුනට දී ප්‍රශ්නේ වැරදියට තේරුම් ගත්තා අනිත් ලක්ෂ 4ත් අපි ඩ්‍රොප් එකෙන් පල්ලෙහාට දැම්මා කමක් නැහැ ලක්ෂ 37ක් තියෙනවා චාල මුදල් ප්‍රමාණයක් හම්බුනොත් මෙතනත් තමාරු වෙනවා ඒ වගේ ඊගා ප්‍රශ්නේ ඒක වෙන්න පුළුවන් සත දෙකට බෙදන්න වෙනවා
ජාත්‍යන්තර රංගවල් රංගවල් ගෙනවයි කියලා ඉතල සම්මත උරගන්න. ජාත්‍යන්තර රංගවල් ලංකාවේ කියන එක. ඩිලන් Facebook එකේ money drop එක ගැන post එකක් දාන එක තරම්ම ලේසි නෑ නේද money drop program. නෑ. ලේසි නෑ. හැබැයි ඒ කියන්නේ ඒක මෙහෙමනේ කේස් එක. කියන්නේ දැන් අපි කපල් එකක් නේ. කපල් එකක් කියන්නේ මෙන්නෙක් නෙන්න වෙදෙන්න. කට වරද්ද ගත්තා. වරද්ද ගන්නවා මේ ට්‍රේලර්ස් කපයි. මේ වීඩියෝ එක කරද්දන්නවා. මේ දෙන්නෙක් නෙන්නේ. ඔව්. ඒතකොට අර එක්කෙනෙක් නිකන් මම දන්නවමයි වගේ එකක හිටියොත් පොඩ වැඩේ මේවා වෙන අවස්ථා මම ගොඩක් දැක්කා. ඔව්. පොඩි ෆෙමිනිස්ටික් ගතියක් තිබ්බා. ඒකදී අර නිකන් කොල්ල අනාථ නැටි මම දැකලා තියෙනවා. අනාථ. අර එතෙන්දි පොඩි ඇත්තටම මේ මොනවාද මේ පිරිමි පාර්ශවය පිළිබඳ පොඩි දුකක් ඇති වුණා. ඒක කියන්නේ මෙතන පාර්ශවයෙන් ඩොමිනේට් කිරීම සම්බන්ධයෙන් පිරිමි පාර්ශවයේ දුක තමයි වැඩිලාන් පෝස්ට් කරේ. දැන් ඊට පස්සේ පෝස්ට් එක අද මතක මකන්න වෙනවා. අද මකන්න වෙනවා රීපෝස්ට් කරන්න වෙනවා. වෙන විදියකට දාන්න වෙනවා. හරි. දැන් තුන්වෙනි ප්‍රශ්නේ යන්න ලෑස්ති. ලෑස්ති. දැස් ඉතින් ලෑස්ති නැතත් යන්න වෙනවනේ. යන්නම් වෙනවා. දැන් ප්‍රශ්න හතරම මූණ දෙන්න. හරි. හරි. එවනා ඔබේ අතේ මිලියන 3.7යි. මගේ අතේ ප්‍රශ්න 5යි. තුන්වෙනි ප්‍රශ්නය. මාතෘකා දෙක සිංගප්පූරුව ඇමරිකාව. ඇමරිකාව. උත්තර. ජනාධිපති ලැබුවොත් මන් දන්නේ. Statue of Liberty. Oh yes. Mount Rushmore. Stonehenge. Grand Canyon. ප්‍රශ්න. ඇමරිකාවේදී සංචාරය කළ හැකි ස්ථානයක් නොවන්නේ මින් කුමක්ද? නොවන්නේ. Grand Canyon සංචාරය කරන්න පුළුවන්. Mount Rushmore Statue of Liberty සංචාරය කරන්න පුළුවන්. මේක අහලා නැහැ මම. මොකක්ද කියලා? නොවන්නේ මේක අහලා නැහැ බම්. ෂුවර්ද? ඔව්. දාපන්. ග්‍රෑන්ඩ් කැනියන් යන්න පුළුවන්නේ? පුළුවන්. මවුන්ට් රෂ්මෝ? පුළුවන්. ලිබර්ටි පුළුවන්නේ? එතකොට මවුන්ට් රෂ්මෝ එක මේක අහලා නැහැ. මේක අහලා නැහැ. තප්පර 20යි. අහලා නැහැ. තප්පර 20යි. තප්පර 20 තියෙනවා. ඔව්. නී අත්නි. ග්‍රෑන්ඩ් කැනියන් පුළුවන්. ග්‍රෑන්ඩ් කැනියන් පුළුවන් මට. ග්‍රෑන්ඩ් කැනියන්. රෂ්මෝ. රෂ්මෝ පුළුවන්. 5 4 3 2 1 යොජ්ජ ඇමරිකාවේදී සංචාරය කළ හැකි ස්ථානයක් නොවන්නේ මින් කුමක්ද කියලා තමයි අපි ඇහුවේ. නොවන්නේ නේ. රැට්ට දන්නවද මේක? දන්නවා මේක උත්තරේ. මං අර කහලා නැහැ. සීයේ කහලා නැහැ. ඒක අර දුරට තිබ්බේ නැහැ. දෙකකටවත් නැහැ. ඉතින් ග්‍රෑන්ඩ් කැනියන් මසන් තියෙන මේ කොහෙද මේ මොනවද ලාස්ට් එක සම් ගියාම ග්‍රෑන්ඩ් කැනියන් ඉන්නේ. Statue of Liberty in New York. Mount Rushmore තර මේ මොනවද පොළු ටික තියෙන්නේ මම ඒක නේ මම ප්‍රශ්න කියන්නේ. මම හිතන්නේ ඒක නෙවෙයි නම් ඒ දෙකෙන් එකක් තමයි. නෑ Mount Rushmore. Statue of Liberty Bataria. Mount Rushmore Ataria. Stone Age ඔබ මිලියන 3.7ක් කියලා දිනවා. Grand Canyon ඔබ අතෑරලා දිනවා. වැටෙන උත්තර බලන්න. අඩියක් ඉදිරියට. මේ දෙක අහලා තියෙන මවුන්ට් රෂ්මෝ ඔයා කිව්වට පස්සේ මතක් වුණා. මොකද කරන්නේ? ලැජ්ජ කරන්නේ බා. ෂුවර්නේ? ෂුවර් බා. මඩ කන්න වෙන්නේ මට නෙවෙයි. පණියෙන් කන්න වෙයි මට. එන්නෝ ඉතින්.
විතරයි කොච්චර බෙදුවද කියනවා නම් උත්තර හතරටම සල්ලි තිබ්බා. ඒ තරම් රිස්ක් මැනේජ්මන්ට් එක මිනිහා කරා. ඒ කියන්නේ ලස්සනට හතරටම තිබ්බාම කොහොම හරි එකක් එනවනේ. එකක් හරි එනවනේ. හරියට හරි. හරිම පුද්ගලයා තමයි ගෙනල්ලා තියෙන්නේ. හරිම පුද්ගලයා එනවා. දැන් 137ක් තියෙනවා. තව ප්‍රශ්න හතරයි තියෙන්නේ. මොනවා වෙයිද? බලමු ඉතින් මම බ්‍රේක් එකෙන් පස්සේ බලමු. සිරස 5 මිලියන් මනි ඩ්‍රොප් රැට්ටාසා දිලාන් මාර ගේමක් කෝල දෙන්නේ නේ 5 මිලියන් 2.7 එක තියා ගන්න අපි ටාගට් එකක් තියෙනවා බලමු ටාගට් එක ගන්න පුළුවන් කියලා දැන් පොඩි චාන්ස් එකක් තියෙනවා මොකද අපි කලින් ලබා දීපු තප්පර 60 දැන් තප්පර 75ක් දක්වා දික් වෙනවා ඒ වගේම ඩ්‍රොප්ස් 4 දැන් 3කට අඩු වෙලා තියෙනවා දැන් තියනවා නම් තියන්න පුළුවන් තුනක විතරයි උපරිම එහෙම බෑ දෙකක විතරයි උපරිම තියන්න පුළුවන් එකක් අනිවාර්යෙන්ම අතාරින්න ඕනේ ඒක මතක තියාගන්න සල්ලි වට ගන්න බෑ වැටුණොත් quick changes නෑ quick changes හදලා දෙන්න තමයි පුළුවන් ඒ නිසා කල්පනාවෙන් උත්තර දෙන්න ඕනේ ලෑස්ති 4 වෙනි ප්‍රශ්නය අපි උත්තර right ready එමනම් ඔබේ අතේ මිලියන 3.7යි මගේ අතේ ප්‍රශ්න 4යි 4 වෙනි ප්‍රශ්නය මාතුකා දෙක ක්‍රිකට් මලල ක්‍රීඩා. ඒක බැරි වෙයි තරම්. ගන්න ක්‍රිකට්. මේකට නම් උත්තර දී ගන්න බැරි වුණොත් දිලාන් වචනයක් කතා කරන්න එපා ක්‍රිකට් ගැන. ඕකට උත්තර දී ගන්න බැරි වුණා. උත්තර. විලි බෝල්ඩන්. ජීවිතේට අහලා නැහැ. හරි. ඩරල් හැර. ඩරල් හැර. අම්බ ගණික. ඩරල් හැර. ඩරල් හැප. හරි. හරි. ප්‍රශ්නය දැවියාමක් ලබා දීමේදී දබරගිල්ල නව ආය සංඥා කරන මිනිසුරුවරයා බිලි බවුඩන් බිලි බවුඩන් ටයිම් ස්ටාර්ට් මෙන්න මේකේ තියෙනවා බය නැතුව ඔක්කොම තියන ඔක්කොම තියන ඔක්කොම තියන බිලි බවුඩන් අරනේ දැවියාමක් ලබා දීමේ දබරගිල්ල නව ආය සංඥා කරන මිනිසුරුවරයා කවුද බිලි බවුඩන් බය නැතුව තියන යදිනේ නේද අම්මේ හරි බය නැතුව තිබ්බනේ ඔක්කොම තිබ්බනේ ප්‍රශ්නේ හරිනේ කවුද කියලා අහන්නේ හරි බිලි බවුන් ඩරල් හයා කියන්නේ අර අපේ මුරුලිට මේ දමල ගහනවා කියලා දුන්න එක්කෙනා ඩරල් හප මෑතකදී රිටයර් වෙච්ච මෑතකදී රිටයර් වෙච්ච චම්පය කෙනෙක් බිලි බවුන් අරයා තමයි මෙහෙම අවුට් එක දෙන්නේ මෙහෙම 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 කරේ එම් චරයි බිලි බවුන් හරි හරි ආදැබියාමක් ලබා දීමේ දමර කියලා නව අය සංඥා කරන මිනිසෝරයා කවුද හරි නොවන්නේ කවුද මෙන්නේ නෑ නෑ වන් කර කවුද එකයි ඉන්නේ එහෙම කර බිලි බවුන් හරි පත් තප්පර 10යි නෑ 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 යාර ආතල ඉතිසි Time's up. දැවියාමක් ලබා දීමේදී දබරගිල නව ආය සංඥා කරන විනුසුරුවරයා කවුද? දබරගිල මේකනේ. ඔව් මෙහෙම දෙන්නේ. කවුද? බිලි බවුඩන්. බිලි බවුඩන්. බෝඩන් බවුඩන්. ඕනි දෙකට කියන්න පුළුවන්. කොහොම වුණත් බිලි බවුඩන් කියන උත්තරේට තමයි සල්ලි ඔක්කොම තියලා තියෙන්නේ මිලියන 3.7ක් එතන තියෙනවා. ඩැරල් හෙයා ඔබ අතෑරියා. ඩැරල් හාප ඔබ අතෑරියා. වැටෙන උත්තර බලන්න අඩියක් ඉදිරියට එන්න. කියන්නේ ළඟට වෙන්න. මේකත් අර විශ්වාසයෙන් ඉඳලා මොකම ආස් කරේ. ඔය දානවා මේක ඇතුළේ පොත් ගාලා. ඔක කරගෙන මම මේක තමයි හරි කියන්නේ.
ප්‍රශ්න හතරක් ඉවරයි. තව ප්‍රශ්න තුනයි තියෙන්නේ. ඒ කියන්නේ මුණ දීපු ප්‍රශ්න ප්‍රමාණය වැඩි, මුණ දෙන්න තියෙන ප්‍රමාණය අඩුයි. අඩුයි. ප්‍රශ්න තුනක් තියෙනවා නේද? ඔව් ප්‍රශ්න තුනයි තියෙන්නේ. තුනම දෙකට කඩ කඩ දීපු. රැට්ට. ඒක ඔන්න කොල්ලා දැනගෙන හිටියා. කොල්ලා ඉතින් ඒ ක්‍රිකට් කිව්ව ෂුවර් තමයි. ෂුවර් පිට ක්‍රිකට් කිව්වොත් පොර දන්නවා. පොර දන්නවා. හරි. දැන් තියෙන ප්‍රශ්න තුනයි. ඕකෙනුත් දෙකක් පැන්නාම තව උත්තරයක් අඩු වෙනවා. ඒ නිසා ඉදිරි ප්‍රශ්න දෙක හරියට නෙගෝෂিয়েට් කරගන්න වෙනවා. කලබල වෙන්න එපා. අප්පර ඇත්ත පාත් තියෙනවා. ලෑස්ති දවිය ඔබේ. රයිට්. ලෑස්ති. ලෑස්ති. ඔබේ අතේ මිලියන 3.7යි. මගේ අතේ ප්‍රශ්න 3යි. 5 වෙනි ප්‍රශ්නය. පොරොන්දු ප්‍රාර්ථනා. පළවෙනි එක අපි කවදාවත් කරන්නේ නැහැ. නැහැ. දෙවෙනි එකත් හිතේ තිබ්බ ඩිස්ට වෙන්නේ නැහැ. ඔය දෙකම බෑ. වාටද මේ එන්න හදන්නේ. පොරොන්දු ප්‍රාර්ථනා. තකාටි කටුව ගහලා ගමුනේ මෙහෙමයි. පොරොන්දු දීලා ඉෂ්ට කරන්න බැරි රාවල් තියෙනවා. ප්‍රාර්ථනා නිකන් කියලා ඉන්න පුළුවන්. ප්‍රාර්ථනා ගමු. ඒක අමාරුයිද? ඔයා වැඩියෙන්ම පොරොන්දු දීලා තියෙන්නේ. නැහැ. ප්‍රාර්ථනා කරලා තිනවා ප්‍රාර්ථනා ජීවිතේට හම්බෙලා නැහැ නේ නෑ පොරොන්දු හම්බෙලත් නැහැ නේ ඉස්තෙලලා නැහැ නේ ඉස්තෙලලත් නැහැ නේ ප්‍රාර්ථනා ගමු දැන් බූට්ම කීයක්ද ප්‍රාර්ථනා ප්‍රාර්ථනා බූට් එකක් තිබ්බනේ ප්‍රාර්ථනා දෙන්න ගෑනුලා දෙන්නේ නමකටත් ගන්න ප්‍රාර්ථනා දෙන්න ප්‍රාර්ථනා ප්‍රාර්ථනා මචත්නා කියලා මොනවද ඉදන්නේ බුලත් තෙප්පුව බිම පෙරලියම් හරි අම්මගේ කට වචන ගිලියා හරි තාත්තගේ වාහනේ කැඩියා ආ ප්‍රශ්නේ ඉහි නැමන්නේ නැහැ අනනවා සමන් ලෙනින්ගේ වස් ගියේ ප්‍රාර්ථනාවක් නොවන්නේ කුමක් සිරි your time මේ තාත්තගේ වාහනේ කැඩියා නොවන්නේ තාත්තගේ වාහනේ කැඩියන් කියලා මට හිතෙන්නේ තාත්තගේ වාහනේ කැඩියා අම්මගේ කට තාත්තගේ වාහනේ කැඩියා අම්මගේ කට වචන ගෙදී අඹුලත් තෙප්පුව ගින්බර් ගියා. අඹුලත් තෙප්පුව ගින්බර් ගියා. අත්තගේ වාහනයක් අදාල නැහැ නේ මං මේ මොකද ඔය මං හිතන්නේ මේකක් නේ මේ බස් කවියක්. කෙල්ල කෙල්ල කෙල්ලට කියන බස් කවියක්. ඔව් 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 ඔව්. කෙල්ලට කියන වාහනේ කැඩියන් කියන එක කට වචන ගෙදී. හරි ඒකෙන් කියන්නකෝ ඒකෙන් කියන්නකෝ. ඔය මේක කියන්නකෝ. එතකොට මේ දෙක බෙදනවද? ඔව් එහෙම කරමු ඉතින් මම වෙන මක්ක කරා. අයියේ එහෙම කරන්න. මට පේන්නේ අපි වැඩි අනා නොවන්නේ. අඹුලත් තෙප්පුව ගින්බර් ගියා සාමාන්‍යයෙන් එන්න පුළුවන්. අඹුලත් තෙප්පුව ගින්බර් ගියා තියමුකෝ අපි. මොවන්නේ නේ යන්නේ මේ අයියෝ තාත්තගේ වාහනේ ටැක්සි එකක් කරන් තියමුද මොකද්ද තාත්තගේ වාහනේ ගැදියන්නේ ඒ කියන්නේ තප්පර 25 එපාද එහෙනම් බාගේ බාගේ ආ බාගේ 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 එහෙනම් ඊටු මේක මේ වුන නෑ නෑ ඒ බුලත් තෙපු බිම්බරලිය මචං දිනා මචං එතන මාර බයක් තියෙනවා ඈ අම්මගේ වාහනේ ගිරියා කරන්න දෙයක් නැහැ ඉතින් දැන් කරන්න දෙයක් නැහැ මොවන්නේ තියනවනම් තියා දිල්ෂාන් පතිරත්න අමන් ලෙනින්ගේ වස්ගියේ ප්‍රාර්ථනාවක් නොවන්නේ කොහොමද කියලා ඇහුවේ. අර සම්මතකද ඔය සින්දු? කෙල්ලව මනමාලෙ බලන්න ඉදි මොකක් කරසින්න. ඔව් අන්න එහෙම එකකටනේ. මුලත් හෙප්පුව දිල්ෂාන් පතිරත්න තමයි ඕක ලියුවේ. අමුඩේ ගීතය. අමුඩේ ගීතය. අමුඩේ ගීතය. බුලත් තෙප්පුව බිම පෙරලියන් කියන එක මත ඔබ සල්ලි තිබ්බේ නැහැ. අම්මගේ කට වචන ගිලියන් කියන එකට මිලියන 1.3ක් තියලා තිනවා. තාත්තගේ වාහනේ කැඩියන් කියන එකට ඔබ මිලියන 2.4ක් තියලා තිනවා. දැන් අපිට සමු ගන්න වෙලාව හරි. ටෙන උත්තර බලන්න අඩියක් ඉදිරියට තගේ වාහනේ කැඩියා හරි තගේ වාහනේ කැඩියා අම්මගේ කට වචන කිලියා බුලත් තෙප්පුව බිම පෙරලියා මේක රයිම් වෙන්නේ නැහැ බා බුලත් තෙප්පුව බිම පෙරලියා කලබල හරි හරි මේක තමයි මේක තමයි ගියා ගියා නැතන් දෙකම නෑ නෑ තාම නෑ 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 හරි ඉතින් අයියෝ
වැරදුනා නම් දිල්ෂාන උත්තරහ වෙනවා කීයක් ප්‍රශ්නද මෙතන ඈ මම බලලත් දෙකයි හතරයි චිකේ එල්ලගේ තාත්තරත් දිල්ෂාන ආදරේ ඒකයි එල්ලගේ තාත්ත වෙනුවෙන් උඹට ඕම් මෙන්නේ කවදාවත් කෙල්ලගේ තාත්තර ආදරේ වුණා නා මං කිව්වා උඹට කොහෙද ඉති ඕන්නේ අම්මේ හරි තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ ශාල මුදල් ප්‍රමාණය තාම අතේ තියෙනවා රැට්ටටයි ඩිලාන්ටයි මොනෝ වෙයිද මොතකි Sirasa 5 million money drop. Hari, දැන් තියෙන්නේ මේ 6 වෙනි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නය ටිකක් අමාරු ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් ඉන්නේ. ඒ නිසාම අපි ඔබට උත්තර දෙන්න ලැබෙන කාලය තප්පර 75 ඉඳන් තප්පර 90 දක්වා වැඩි කරනවා. ඒ නිසා 7 වෙනි ප්‍රශ්නෙට යන්න ආසාවක් තියෙනවා නම් උත්තරේ දන්නවා නම් 100%ක්ම එකක තිබ්බට කමක් නැහැ. නැත්තම් බෙදලා තියෙන එක තමයි. මොනට හුරු සා වැඩසටහනේ තම් රූල් එකත් ඒක තමයි. දන්නවනම් එකේ තියනවා දන්නේ නැත්නම් බෙදලා තියනවා. කල්පනාවෙන් උත්තර දෙන්න ඕනි. ලැස්සිද? 6 වෙනි ප්‍රශ්න කරා. Ready. එමනම් ඔබේ අතේ මිලියන 2.4යි. මගේ අතේ ප්‍රශ්න 2යි. 6 වෙනි ප්‍රශ්න. මාත්‍රකා දෙක විදුලි ජනනය தீவிர கர்மாந்தே மச்சான் විදුලි ජනනය தீவிர கர்மாந்தே ඒ කියන්නේ මෙගා වොටුයි ටොනුයි විදුලි ජනනය හැබැයි විදුලි ජනනය ලංකාවේ ඉතින් ලංකාවේ විදුලි ජනනය ගැන තමයි අහුව තහන්නේ ඉතින් වෙන රටක විදුලි ජනනය ගැන අපි දන්නේ නැහැ අපේ රටේ කරන්ට් එක නැති කොට ඒ රටේ කරන්ට් එක නැති කොට නේ මොකද ගන්න ජර්මන් தீவிர கர்மாந்தே ගම් වාදීරණය කරන්න නෑ 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 දීවර කොහොමද දීවර දෙන්න දීවර දෙන්න දීවර 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 කර්මාන්තේ ඔව් කරවල කෑල්ලක් හරි හොයාගන්න පුළුවන් බලමු උත්තර ඌව මල්ලා මල්ලායි ආ උතුරු මැද හරි උතුරු මැද අයින් කරත හැකි දකුණ හරි දකුණ ඌව හරි උතුරු මැද හරි තියනගෙන අනිවාර්ය තප්පර 90ක් ලැබෙනවා උත්තර දෙන්න ආ එතකොට දකුණ මිරිගිය ප්‍රශ්නය දකුණ කරදීනේ දැන් කරදීනේ ප්‍රශ්නේ 2020 වසරේදී ලංකාවේ වැඩිම මිරිදිය මාළු අස්වැන්නක් වාර්තා වූයේ කුමන පළාතකින්ද? එන ප්‍රශ්නයක් තියෙනවා. මිරිදියනේ මිරිදිය කියන්නේ ගඟනේ. මිරිදිය කියන්නේ ගඟ වුණාට දකුණේ ගඟවලදී ගඟා යනවනේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මම නම් කියන්නේ ඌ උතුමට මම මේ මිරිදිය මිරිදිය මේ දෙකම ගන්න එපා කියලා මම මේ කියන්නේ. දෙකම ගන්න එපා. ඔව් කියන්නේ මේ දෙකෙන් එකක් ගමු කියලා කියන්නේ. ඔව්. හරිද? උතුරු මැද වැව් වැඩි. උතුරු මැද වැව් වැඩි. එහෙම කේසයක් තියෙනවා. දකුණෙන් මේ ගඟත් එකක් කරලා බහිනවා. ඌව නැද්ද? ඌවේ ඌව කියන්නේ ගඟත් දෙකක් ගලා බැස්සට අක්කාලා කියන්න මට. ඔය දකුණේ නේද? මම දකුණේ නේද නూరు. නూరు නේ නూరు නේ. ගඟත් දෙකක් ගලා බැස්සට උතුරු මැද යන කරන්නේ. මේ උතුරු මැද. උතුරු මැද වැව් වැව් වැඩි. අනුරාධපුර ඔක්කොම තියෙන උතුරු මැද නේ? ඔව් උතුරු මැද උතුරු මැද අනුරාධපුර ඒ ටික උතුරු මැද උතුරු මැද. මචං 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 ටක් ගාලා. මේ රඩියෙන් දෙමු. පොඩ්ඩක් අවුලක් නැහැ. ගංගාවලින් ටග්ගල 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 තප්පර 10යි ටග්ගල 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 මොකද 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 5 4 3 2 1 ගයින්ඩ නෑ ඌව 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 දවිනා 2020 වසරේදී ලංකාවේ වැඩිම මිරිදිය මාළු අස්වැන්නක් වාර්තා වූයේ කුමන පළාතකින්ද කියලා තමයි අපි ඇහුවේ ඌව කියන උත්තරය ඔබ හිස්ව තිබ්බා උතුරු මැද කියන උත්තරේ මත ලක්ෂ 15ක් මිලියන 1.5ක් තියලා තිනවා දකුණ කියන උත්තරය මත ලක්ෂ 9ක් තියලා තිනවා සොරබොර වැව මයිංගනේ මට පේනවා වැටෙන උත්තර බලන්න අඩියක් ඉදිරියට
මචං උතුමද උතුමද නෑ නෑ මැද 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 නෑ නෑ මැද මං කියන්නේ ඌව ආයි සංගීතේ පටන් ගන්න hari matruga thora gatta man hitanne budu janana walata giya nan ehema ida wada meka pilibadawa meka pilibadawa adasak ganna ida wada lesi kiyala mama hitanawa ambu hari lau tiyenone kohomari den tiyenne avasana prashneta yanna den ævilla eka prashneyai den tiyenne ara duo dai deken ekai ලක්ෂ 15ක් තමයි දැන් අන්තිමට ඉතුරු වෙලා තියෙන 35ක් දැන් වෙද්දි නැති වෙලා තියෙන ලක්ෂ 15ක් අරන් ගියොත් මොනවද මේ වෙලාවෙ කරන්න පුළුවන් ඒක ලක්ෂ තාමාරයිනේ ලක්ෂ තාමාරන් ඩිපොසිට් දාලත් වැඩක් නැහැ වැඩක් ඔව් මම ලොකු දෙයක් වෙන්නෙත් නැහැ බලමු ලක්ෂ තාමාර කන්ටෙන්ට් ටිකක් කරමු අන්න ඒක තමයි වැඩේ වෙන්නේ මේ වෙලාවේ කන්ටෙන්ට් ටිකක් කරන්න පුළුවන් කන්ටෙන්ට් ටිකක් කරමු ඒක තමයි මම හිතන්නේ හොඳම දේ දිනුම දිනුම ලැබුණොත් මේක කරන්න පුළුවන් සූදානම් දීගා ප්‍රශ්නෙට යන්න. රයිට් අපි සූදානම්. 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 ඇයි මේ රෙඩි? එමනම් ඔබේ අතේ මිලියන 1.5යි. මගේ අතේ ප්‍රශ්න 1යි. 7 වෙනි ප්‍රශ්නේ බලමු. ලබන සතියේ. මේ වගේ සම්පූර්ණ වැඩසටහන් බලන්න 5 million money drop youtube channel එක දැන්ම subscribe කරන්න